අධිකරණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික පුනරුත්ථාපන අධිකාරිය සඳහා ISO 9001 සම්මාන හිමිවීම සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවටෙක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. මද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපනය කර සමාජගත කළද මහ පරිමාණ මද්‍රව්‍ය ජාලය සමග ඔවුන් යළි සම්බන්ධ වන බවයි අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ. මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්නේ අසරණ තරුණ තරුණියන්. මේක යට ඉන්නේ මහා පාතාලයත් එක්ක සම්බන්ධ ජාවාරම් කරුවන්. එතකොට මේ පුනරුත්ථාපනය කරන තැනැත්තන් පුනරුත්ථාපනය කිරීම සඳහා විශාල බාධාවන් තිබෙනවා. විෂ මද්‍රව්‍ය ජාලය රට තුළ ක්‍රියාත්මක වෙන නිසා ඒ උදවිය අපි පුනරුත්ථාපනය කරලා නැවත සමාජයට මුදාහැරියත් නැවතත් ඔවුන් පොළඹවා ගැනීම සඳහා මත්රකුසෝ රාශියක් මේ රටේ බලාගෙන ඉන්නවා. ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ක්‍රමවේදයකට අනුකූලව පුනරුත්ථාපන කටයුතු කිරීම සඳහා තිබුණු අවශ්‍යතාවය සලකා බලලා පහුගිය අවුරුද්දේ ඉදිරිපත් කරා 50 කෙටුම් පතක්. හැබැයි අපේ රටේ තියෙන පුදුමසහගත කාරණේ තමයි ගිය පාර්ලිමේන්තු සැසියේදී මන්ත්‍රීවරු ගණනාවක් 6 දෙනෙක් විතර මගෙන් ප්‍රශ්න ඉදිරිපත් කරලා තිබුණා. ආණ්ඩුවට දර්ශනයක් නැද්ද, ආණ්ඩුවට ප්‍රතිපත්තියක් නැද්ද නොමග ගිය තැනැත්තම් පුනරුත්ථාපනය කරන්න? ඒගොල්ලන්ට ගිය අවුරුද්දේ කරපු දේ මතක නැහැ.